අද දවසේ අපි කතා කරන්න හදන්නේ දවස් ඉඳලා දවස් 3ක් විතර අපි කතා කරන්න හදනවා ඉන්ඩස්ට්‍රියල් කමියුනිකේෂන් නෙට්වර්ක්ස් ගැන. එතකොට බේසිකලි අපි මේ අපි කතා කරන ටොපික් එක ගැන ස්කාඩ සිස්ටම් එකකදී ඩේටා කමියුනිකේෂන් කියන එක හරිම ඉම්පෝර්ටන් පොයින්ට් එකක්. මම මුලින්ම පෙන්නවා මේ සිිස්ටම එක තින ඩේටා එක්ෂේන්ජ් වෙන එක එහම නත්තං කමිනිිකේට් කරන එක මේ සිිස්ටම එක තින වැදගත්ම කොටසක්. එතකොට මේකෙදී අපි පාවිච්චි කරන බේසික් අපි කතා කරන බේසික් ටෙක්නික්ස් ටෙක්නොලෝජීස් මොනවද අපි කොහොමද මේකත් එක වැඩ කරන්න ස්ටන්ඩඩස් මොනවද මේ ස්ටන්ඩර්ඩ්ස් එක අපි වැඩ කරන්න කොහොමද කියන එක තමයි මේ සේෂන් සද අපි කතා කරන්න රයි. එතකොට අද අපි ගත්තොත් සාමාන්‍යයෙන් මේ පෙන්වලා තියෙන්නේ මේ පික්චර් එකේ පේන එක ක්ලියර් නම් මේ පෙන්වලා තියෙන ස්කාඩා රූම් එකේ රියල් ටයිම් පික්චර් එකක්. එතකොට ඔයාලට පේනවා ඇති මේ ස්කාඩා රූම් එකේ තියෙනවා ගොඩක් දේවල්. උදාහරණයක් තමයි අපි ගත්තොත් ඔයාලට පේනවා ඇති මෙතන තියෙන ටිකක් ලොකු ස්ක්‍රීන් එකක්. මේක හැමෝටම කියන්නේ හැමෝටම වී වෙන සයිස් එකේ ලොකු ස්ක්‍රීන් එකක් මොනිටර් එකක්. ඊට අමතරව මෙතන පේන ති ස්ක්‍රීන් 1 අපි ගත්තොත් 1 2 3 4 මෙතන ස්ක්‍රීන් හතරක් පේනවා තියෙනවා. එතන මේ ස්ක්‍රීන් හතර සමහර වෙලාවට අපි ගත්තොත් අපි එක එක ඩිවිෂන් සෙග්මන්ට්ස් එහෙම නැත්නම් එක එක ප්‍රොසෙස් පේන ස්ක්‍රීන්ස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේට වඩා වෙනස් වෙච්ච ස්ක්‍රීන්ස් කීපයක් වෙන්න පුළුවන් තියෙනවා. බේසිකලි ගත්තොත් මේක තමයි අපි කතා කරන ස්කාඩා රූම් එකක ප්‍රැක්ටිකල් ඇරේන්ජ්මන්ට් එක. මේක තමයි සාමාන්‍ය ඇරේන්ජ්මන්ට් එක. අද දවසේ බලන්න හදන්නේ අපි ප්‍රැක්ටිකලි මේ වගේ ඇරේන්ජ්මන්ට් එකක් තියෙන ස්කාඩා රූම් එකක් එක්ක සිස්ටම් එක කමියුනිකේට් කරන්නේ කොහොමද? සිස්ටම් එක කනෙක්ට් වෙන්නේ කොහොමද? සහ මේ ඩිවයිස් අපි අඳුරගන්නේ කොහොමද? මේක තමයි අද දවසේ මේන්ම ප්‍රධානම වැඩ කටයුතු අපි කරන්න යන. එතකොට උදාහරණයක් ගත්තොත් ඔයාලට පේනවා ඇති මෙන්න මේ ස්කෙච් එක. මේ මම අර පෙන්නපු ඩයග්‍රෑම් එක වගේම ස්කෙච් එකක්. මේක රියල් ටයිම් ස්කෙච් එකක්. ඒ කියන්නේ මේක ඇත්තටම පාවිච්චි කරන ස්කෙච් එකක්. මේ ස්කෙච් එකේ ඔයාලට පේනවා ඇති ඉක්විප්මන්ට්ස් කීපයක් තියෙනවා. ස්කෙච්ස් කීපයක් ඉක්විප්මන්ට්ස් කීපයක් තියෙනවා. උදාහරණයක් විදිහට බලන්න මෙතන computer screens අපි ගත්තොත් බලන්නකෝ මෙතන right මෙතන computer screen 1යි 2යි 3යි 4යි මේ computer screen 4 එහෙම තමයි මේ අපි කතා කරන devices 4 මෙයා identify කරලා තියෙනවා main server 1 main server 2 එතකොට බොහොම පැහැදිලිව පේනවා ඇති මෙතන servers දෙකක් තියෙනවා මේ servers දෙකක් කියන එක අදහස් කරන්නේ main එකක් main server එක එහෙම නැත්නම් අපි කියන main server එක අනිත් device එක අපේ stand by server එක. ඒ කියන්නේ මේ බොහොම පැහැදිලිව පෙන්වලා තියෙන්නේ මෙතන තියෙන්නේ එකක් main server එක අනිත් එක stand by server එක. මේ තියෙන්නේ මේකේ stand by server. එතකොට main server එකක් තිබ්බා stand by server එකක් තිබ්බා. ඊට අමතරව ඔයාලට පේන්නේ clients දෙන්නෙක් කියනවා. මේ client අපි කිව්වා එක client 1 කියලා. මේ client මම මේක define කරනවා තිබ්බට මේ client පුළුවන් weaving පුළුවන් controlling පුළුවන් weave කරන්න පුළුවන් control කරන්න පුළුවන් weave කරන්න පුළුවන් weave කරන්න පුළුවන් control කරන්න පුළුවන් දෙන්න මේ දෙකම පුළුවන් weaving and controlling දෙකම පුළුවන් right මෙතන පෙන්නලා තියෙනවා weave client කෙනෙක්. එතකොට මේ දෙකේ අදහස මොකක්ද? අපි මේ දෙක තමයි මේ පෙන්වලා තියෙන server 1 server 2 තමයි අපි කතා කරන SCADA system එකේ server දෙක විදිහට වැඩ කරන්නේ. මේ server දෙක ඇතුළේ තමයි අපි කලින් දවසේ පෙන්නපු virtual servers ටික. අපේ IO server එක, එතකොට trend server එක, alarm servers, report servers මේ හැම දෙයක්ම run වෙන්නේ මෙන්න මේ කතා කරන server 1 server 2 දෙක ඇතුළේ. ඒක තමයි server 1 server 2 කියන main server and standby server කියන දෙක simultaneously work කරන වැඩ කරන servers දෙකක් operated servers දෙකක් හදිසියේවත් server 1 fail වුනොත් server 2 ඉන්න system එක run කරගන්න මේක hot redundant system එකක්. ඒ කියන්නේ වැරදිලාවත් අපි කතා කරොත් server 1 fail වුනොත් server 2 system එකේ ඉන්නවා server 2 fail වුනොත් server 1 system එකේ ඉන්නවා.
එතකොට මෙන්න මේ සර්වස් දෙකත් එක්ක සම්බන්ධ වෙච්ච ක්ලයන්ට් ලා දෙන්න මම මේ ක්ලයන්ට් ලා දෙන්න ඩිෆයින් කරලා තියෙන දෙවිදියකට එකක් තමයි weaving and controlling. එතකොට මෙන්න මේ ක්ලයන්ට් 1ට පුළුවන් සිස්ටම් එකේ controlling එකක් ඕන නම් especially අපි හිතමු command එකක් දෙන්න ඕන නම් සිස්ටම් එකට ඒක කරන්න පුළුවන්. ඒත් එක්කම සිස්ටම් එකේ තියෙන ඕනම parameter එකක් visualize කරන්නත් පුළුවන්. එතකොට මම මේ ඊළඟ ක්ලයන්ට් එක ගත්තොත් ඊළඟ ක්ලයන්ට් ගත්තොත් ඊළඟ ක්ලයන්ට් පෙන්වලා තියෙන්නේ view client. View client කියලා අදහස් කරන්නේ මෙයාට පුළුවන් weaving විතරයි කිසිම දවසක කිසිම වෙලාවක මේ client බෑ controlling එකක් කරන්න. View client plus මෙතන තාලේ තවත් special නමක් මේකට අපි කිව්වා engineering station එක ඉඳලා engineering station කියන එකේ අදහස තමයි මේ කතා කරන system එකේ මේ කතා කරන network එකේ engineering වලට අවශ්‍ය සෑම software එකක්ම හැම software එකක්ම මෙන්න මේ engineering station එකේ install කරලා තියෙනවා. උදාහරණයක් තමයි build time versions එහෙම නැත්නම් සමහරට PLC programming තියෙනවා නම් PLC programming වල softwares. එතකොට basically ගත්තොත් මේවා තමයි main equipment. ඊට අමතරව මෙතන printers දෙකක් connect කරලා තියෙනවා. එකක් laser printer එකක්. මේක අපේ report generating වලට හදලා තියෙන laser printer එක. ඊට අමතරව ඔයාලට පේනවා ඉතින් dot matrix printer එකක් මේ system එකත් එක්ක connect කරලා තියෙනවා. එතකොට මේ dot matrix printer එක අපි කියන්නේ event printer එකක්. event printer එකක්. දැන් උදාහරණයක් තමයි අපි හිතමු අපි එක එක වෙලාවට එන alarms ඒ විදිහෙම log කරගන්න එමුදන් print කරගන්න පාවිච්චි කරන dot matrix printer එක තමයි මෙන්න මේ පෙන්වලා තියෙන printer එක. එතකොට මේ තියෙන laser printer එක ගොඩක් වෙලාවට report print කරගන්න තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේක තමයි සාමාන්‍යයෙන් basically equipments ටික. එතකොට බලන්න මේ පල්ලෙහා තියෙනවා තවත් equipment දෙකක්. Ethernet 1, Ethernet 2 මේ දෙක network switches දෙකක්. මම ඊළඟ slides දෙක තුනේදී පෙන්නනවා මොකද්ද මේ network switch එක කියන්නේ. මේකේ idea එක මොකද්ද කියලා. එතකොට මේක තේරුම් ගන්න මේ network එක තේරුම් ගන්න තමයි හදන්නේ මේ මුලින්ම. එතකොට මෙතන තියෙනවා network switches දෙකක්. ඇයි මෙතන network switches දෙකක් තියෙන්නේ? Switch 1, switch 2. එතකොට මේකේ අයිඩියා එක මම බොහොම පැහැදිලිව පෙන්නනවා. මේ අපි කතා කරන system එක redundant system එකක්. එතකොට redundant system එකක් කියලා කිව්වම server දෙක redundant වගේම මේ system එකේ තියෙන network එකත් redundant වෙන්න ඕන. එතකොට network එක redundant වෙන්න නම් අපි network switches දෙකක් දැම්මා. ඔයාලට පේනවා ඇති මේ network switch දෙක හරහා තමයි මේ කතා කරන servers දෙක වෙන වෙනම connect කරන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් server 1 ගත්තොත් ඔයාලට පේනවා ඇති මෙන්න මේ connection එක ගත්තොත් පේනවා ඇති මේ connection එක මේ කනෙක්ෂන් එක ETH1 එහෙම නැත්නම් network switch 1 වලට කනෙක් වුණා. ඒත් එක්කම බලන්න මෙන්න මේ කනෙක්ෂන් එක කනෙක් කරන network switch 2 වලට. එතකොට හැම server එකකම තියෙනවා network ports දෙකක්. ඒ network ports එක network switches දෙකට connect වෙලා තියෙන physically. එතකොට අපි ගත්තොත් server 1 තේමයි, server 2 තේමයි, client 1 තේමයි, client 2 තේමයි. හැබැයි printer දෙක වෙනම connect කරලා තියෙනවා. මොකද printers වල මේ facility එක නැති නිසා, ඒ කියන්නේ printer එකක සාමාන්‍ය network දෙකකට connect කරන්න පුළුවන් facilities නැති නිසා මේක තනි network එකකට connect කරලා තියෙනවා. අවශ්‍යතාවයක් තියෙනවා නම් එහෙම printer එකක් තියෙනවා නම් එමත් connect කරගන්න පුළුවන්. එතකොට basically ගත්තොත් මේක තමයි SCADA room එක. මම අර කලින් පෙන්නපු පින්තූරේ. කලින් පෙන්නපු picture එකම තමයි මේ තියෙන්නේ. මීට අමතරව සමහරක් වෙලාවට මේ අපි කතා කරන ලොකු screen එකක් projector screen එකකට connect කරගන්නවා නම් ලේසියෙන්ම මේ projector මේ අපි කතා කරන screen එක එතන projector screen එක අපි කතා කරන wall අපි කියන මේකට video wall එකක් කියලා. ඒ video wall එකක් මේ කතා කරන ඕනම server එකකට එහෙම නැත්නම් client PC එකකට පුළුවන් අපි කතා කරන වීඩියෝ සිග්නල් එක හරහා නැත්නම් HDMI සිග්නල් එකක් හරහා කනෙක්ට් කරගන්න. රයිට්. එතකොට network switch දෙක ගාව network switch එක බොහොම පැහැදිලිව ඔයාලට පේනවා ඇති මේ system එක connect කරලා තියෙන network switches දෙක හරහා. ඊට අමතරව පේනවාද network switch දෙක connect වෙන්නේ ඔයාලට පේනවද නැද්ද? FO network එකක්. මොකද මේ වෙනදින fiber optic network එකක්. එතකොට මේක තමයි SCADA room එකේ arrangement එක. මේ SCADA room එක remote system එකට එහෙම තමයි plant එකේ අනිත් තැන් වලට connect වෙන්නේ මෙන්න මේ අපි කතා කරන fiber optic signal එක හරහා බලන්න fiber optic cable එක හරහා වලට පේනවා ඇති fiber optic cable එකක් මේ fiber optic cable එක මේ පැත්තෙන් ආවා ethernet switch එකට connect වුණා ඊට පස්සේ මේකෙන් ආපහු signal එකක් ගියා ඊළඟ ethernet switch එකට connect වුණා මේකෙන් මෙතනින් එළියට ගියා එතකොට මේ තියෙන්නේ fiber ring එකක් මේ fiber optic network එක fiber ring එකක් මේ fiber ring එකේ මේ ෆයිබර් රින්ග් එකේ කනෙක්ෂන් දෙක තමයි තියෙන්නේ. එතකොට බොහොම පැහැදිලිව පේනවා ඇති මේ network switch දෙකේ තියෙන ෆයිබර් කනෙක්ෂන් එකත්. ඒ කියන්නේ ෆයිබර් එක කනෙක්ට් වෙන නැත්නම් ෆයිබර් ඔප්ටික් කේබල් එක කනෙක්ට් වෙන එකත් මෙන්න මේ network switch එකේම part එකක් වෙලා තියෙනවා. ඊට අමතරව ඔයාලට පේනවා ඇති මෙන්න මෙහෙන් තව තව network devices connect වෙලා තියෙනවා. ඒක අපි බලමු පස්සේ. Basically ගත්තොත් මේක තමයි SCADA room arrangement එක. එතකොට මේකේ ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඊළඟ සැරේ කතා කරමු. ඒත් එක්කම ඔයාලට පේනවා ඇති මේ network switch එක හරහා තවත්
network එකකට connect කරනවා. ඒක තමයි to wireless router. එතකොට මේ system එක තවත් extension එකක් හදලා තියෙනවා දාලා තියෙනවා. තවත් remote system එකක් connect කරන wireless router එකක් එක්ක. මම ඊළඟ slide එකට ගියොත් මම මේ slide එකේ ඊළඟ slide එකට යනවා. මෙන්න මේකේ බොහොම පැහැදිලිව පෙන්නනවා wireless router එක කොහොමද connect වෙන්නේ. අර මම පෙන්නපු cable එකේ continuity connection එක තමයි මෙතන connect වෙන්නේ. connect වුණාට පස්සේ මේ තියෙන්නේ wireless router එකක්. මේ wireless router එක remote devices එක්ක මේ තියෙන්නේ එක එක තැන්වල මේක ඇතුලේ මේ clear locations. මේ locations keep එක තියෙන signals මෙන්න මේ කතා කරන wireless receiver එකට receive වෙනවා. frequency එක 444.5375 MHz. එතකොට මේක ඇවිල්ලා මේ පෙන්වලා තියෙන්නේ රේඩියෝ සිග්නල් එකක්, රේඩියෝ එකක්. මෙන් දැන් අපි කතා කරන වයර්ලස් රේඩියෝ එක මොඩර්න් එකකට තමයි මේක කනෙක්ට් කරලා තියෙන්නේ. රයිට්. එහෙමනම් මේ පෙන්වලා තියෙන්නේ අපි කතා කරපු වයර්ලස් නෙට්වර්ක් එක. මං ආපහු උඩට ගියොත් මේ වයර්ලස් නෙට්වර්ක් එකේ කනෙක්ෂන්. ඒතකොට වයර්ලස් නෙට්වර්ක් එකකින් එන සිග්නල් එකත් අපි මේ කතා කරන ඊතර්නෙට් නෙට්වර්ක් එකකට තමයි කනෙක්ට් වෙන්නේ. Right, make a connect me up network arrangement. It amatara may pin lathini, may system make it in a PLCs decak, programmable logic controllers decak. It a good one to pin with them within a programmable logic controllers decak connector than PLC decak team. May PLC decay make it my power supply unit taker, make it my CPU waker, may the network. Ports, network ports. එතකොට හැම PLC rack එකකම මේක modular type PLC එකක්. මේ හැම PLC rack එකකම network cards දෙකක් තියෙනවා. network card 1, network card 2. network card 1, network card 2. network cards දෙකක් තියෙනවා. මේකේ idea එකක් තරකම තමයි. ඔයාලට පේනවා ඇති මේ network cards දෙක connect වෙන්නේ අර switches දෙකට. මින් switches switch 1 වලට, මේ switch 2 වලට. එතකොට මට පේනවා ඉතින් මෙන්න මෙතන තියෙන PLC දෙකක් තියෙනවා. මේ මේ එක සිස්ටම් එකකට PLC දෙකක් ඇවිත් තියෙනවා. මේකත් අපි කතා කරන විදිහෙම redundant PLC network එකක්. ඒ කියන්නේ PLC දෙකක් තියෙනවා. එකක් main PLC එක. එහෙම නැත්නම් අපි කතා කරන මේකක් main PLC එක, අනිත් එක අපේ standby PLC එක. right. මේ දෙකත් simultaneously වැඩ කරනවා. මොන හරි PLC එකක් fail වුණොත් ගලන්නේ PLC එක යාගේ operation එක continue කරනවා. එතකොට මේ දෙක link කරන cable එක තමයි මෙතන ඇවිත් තියෙන්නේ. අපි මේව කතා කරගෙන යනකොට අපි දවසක බලමු කොහොමද මේ redundant CPR system එකක් configure කරන්න කියලා. ඒත් එක මොනට පේනවා ඇති මේ තියෙන්නේ remote IO device එකක්. field එකේ තියෙන devices එම්නම් field එකේ තියෙන inputs outputs ඔක්කොම connect කරන්න මෙන්න මේ remote IO device එකට. මේ remote IO device එකත් අපි කතා කරන system එකේම network component එකක් විදියට system එකට connect වෙනවා. right. එහෙමනම් මේ තියෙන IO device එක, මේ හැම IO device එකක්ම වලට පේනවා ඇති අර network switch දෙකට connect කරනවා. වැරදිලාවත් මෙතන network fail එකක් වුණොත් එක switch එකක් ගන්නවා. එතකොට redundant system එකක්. මේක redundant fully hot redundant system එක. SCADA room එක විතරක් නෙමෙයි field එකේ IO එකත් මේ වගේම redundant network එකකට connect කරගෙන තියෙනවා. ඊට පස්සේ මේක තමයි wireless communication එක. මම පෙන්නුවා wireless communication එක. ඊට පස්සේ මම එනවා මෙතෙන්ට. මේ තියෙන්නේ මේ කතා කරන network එක තවත් PLC arrangement එක. මේ එකම network එකක්, එකම application එකක sections කීපයක් තමයි මම ඔයාලට මේ example එක විදිහට කියන්නේ. එතකොට මේ පෙනලා තියෙන්නේ අපි කතා කරපු විදිහෙම TM221 type එකේ බොහොම පොඩි PLC network එකක්. එතකොට ඔයාලට පෙනෙනවා ඉතින් PLCs 1, 2, 3, 4. PLC 4ක් තියෙනවා. මේ PLC 4 ඔයාලට පේනවද? මේ PLCs වලට redundancy නැහැ. මේක ස්ටෑන්ඩර්ඩ් ඔන් PLC එකක්. මේ PLC 4ත් ඔයාලට පේනවද? කෝපර්. එමෙත මේක තමයි network switch එක, local area network එක. මේ network switch එකට connect වෙලා තියෙනවා කොහොමද? ring එකක් විදිහට පේනවද? මෙතනින් මේ cable එක ගිහිල්ලා තියෙනවා මෙතෙන්ට network switch එකට. ඊට පස්සේ මේ හැම station එකම remote stations, මේ stations අතර එක premises එකක building එකක් ඇතුලේ locations හතරක තියෙන stations හතර. මේ station හතරත් copper network එකකට තමයි connect වෙන්නේ. එතකොට මේක ring network එකක්. මේක ring network එකක්. එතකොට මේ ring network එකක් ඇත්තටම end එකේදී connect වෙන්නේ අර අපි කතා කරපු fiber optic ring එකට. එතකොට basic idea එකක් විදිහට ගත්තොත් මේ අපි කතා කරන system එක, මේ අපි ගත්ත example එකේ මෙන්න මෙතන තියෙන locations කීපයක් තියෙනවා. අපි හිතමු SCADA room location 1 2 3 4 කියලා locations හතරක් තියෙනවා. මෙන්න මේ locations හතරයි location 3යි SCADA room එකයි මේ හැම දෙයක්ම interconnect වෙලා තියෙන fiber optic network එකකින්. ඔයාලා දන්නවා
five optic signal එක කරගෙන යන්නේ light signal එකක් එහෙම නැත්නම් අපි කතා කරන optical signal එකක් ඒක ලොකුම වාසිය තියෙන system එකේ interferences වලට තියෙන බාධාව සම්පූර්ණයෙන් අඩු වෙලා තියෙනවා මම අද නෙමෙයි ඊළඟ දවසේ ගියනම් five optic basics ටිකක් අපි කතා කරමු එතකොට මේක තමයි basic arrangement එක. එතකොට මේ අපි කතා කරන network එකේ අපිට තියෙන equipment තමයි මේ තියෙන්නේ. එහෙනම් අපිට තියෙන equipment සහ connectivity. කියන බොහොම පැහැදිලි මේ network එකේ තියෙන fiber optic arrangement එකක්. එහෙම නැත්නම් fiber optic ring එකක් තියෙනවා. ඊට අමතරව මේක ඇතුළේ තියෙනවා එක එක විදිහේ network topologies. Ring topology, ring networks තියෙනවා, star type එකේ network තියෙනවා. මේ හැම දෙයක්ම තියෙන්නේ copper සහ fiber optic links එකක. Remote connect ඊට අමතරව wireless signals මම මුලින් පෙන්න විදිහට radio signals නැත්නම් wireless signals connect කරලා තියෙනවා. එතකොට මේක ටිකක් ලොකු සිස්ටම් එකක්. මේ අපි කතා කරන මේ example එක ගත්තොත් මේ example එකේ calculate කරලා බලුවොත් සාමාන්‍යයෙන් input output 2000ක් 2500ක් අතරේ මේ system එකේ වැඩ කරනවා. එතකොට අපි ගත්තොත් අපි variables එහෙම නැත්නම් tags ගත්තොත් 2500ක විතර system එකක් නේ පෙන්වන්නේ. එතකොට මේ system එකේ මම බොහොම පැහැදිලිව පෙන්වන්නේ physical devices connect කරගන්නකොට networking කියන එක අමතක කරන්න බෑ. එතකොට networking කියන එක අපි කොහොමද කරන්නේ? මේක අඳුරගන්න පුළුවන්ද මේ devices? එතකොට අද දවසේ අපේ මූලික අදහස ඕක තමයි. අපි මේ network එකම ඊළඟ දවසට තරයි යනවා. ඊළඟ සතියේත් අපි කතා කරමු ටිකක් deeply මේ network එකේ තවත් තියෙන විශේෂ දේවල් මොනවද කියන එක. Right. එහෙමනම් basically ඔයාලා දැක්කා මේ network එකේ network switches තිබ්බා. Network switch, ethernet switch. එතකොට මොකද්ද මේ network switch එකක් කියලා කියන්නේ? එතන මේ network switch කියන එක මම හිතන්නේ ඔයාලට අමුතුවෙන් කියන්න ඕන එකක් නෙමෙයි. දැන් මෙතන පොඩි important point එකක් තියෙනවා. මම මේ කතා කරන්නේ network switches ගැන. හැබැයි සමහර වෙලාවට සමහර අය කතා කරනවා hubs ගැන. H U B. Hub එක. Right. අමාරු වෙලිය ගන්න එක. Right. Hub එකක්. එතකොට network switch එකක් තියෙනවා hub එකක් තියෙනවා. එතන මේ network switch එකේ සහ hub එකේ වෙනස මොකද? මේ hub කියන device එක අද market එකේ නැහැ. ඒත් එක්කම පාවිච්චි කරන්නෙත් නැහැ. Hub එක කියලා කියන්නේ බොහොම simple device එකක්. එතකොට අපි මේ network switch එක හෝ hub එක පාවිච්චි කරන්නේ අපි කතා කරන computer network එකේ තියෙන devices ටික interconnect කරන්න. බොහොම පැහැදිලිව පෙන්නලා තියෙනවා. මේ අපි කතා කරන network එකේ තියෙන data connection එකේ data network එකේ තියෙන devices ටික interconnect කරන්න පාවිච්චි කරන devices දෙකක්. එතන network switch එකක් සහ hub එකක් ගත්තොත් උදාහරණයක් තමයි මම ගත්තොත් මේ තියෙන්නේ මගේ network එකේ තියෙන devices. මම star network එකක් අරගෙන ඉන්න. එතකොට අපි ගත්තොත් මෙන්න මෙහෙම network එකක්. මම ගත්තා device A, device B, device C, D and E. devices පහක් තියෙනවා. මේක තමයි මම මේ කතා කරන hub එක හෝ switch එක කියන device එක. මොකද මෙන්න මෙයා තමයි use කරේ මගේ system එකේ devices ටික connect කරන්න. Right? එතකොට hub එකක් පාවිච්චි කරද්දි මොකද වෙන්නේ? අපි හිතමු A ට ඕන D ට signal එකක් යවන්න. එතකොට A data set එකක් යවන්න. එහෙනම් A කරන්නේ signal එකක් යවනවා යවපුවම මේ hub එක මෙන්න මේ devices ඔක්කොටම connect කරනවා. එහෙනම් මේ devices ඔක්කොටම මේ data ටික යවනවා. හරි කෙනා විතරක් රිසීව් කරා. ඒ කියන්නේ මෙයා සෙන් කරොත් මේ ඉන්න අනිත් හැමෝටම රිසීව් වෙනවා hub එක කරහා යනකොට. එතකොට මේගොල්ලන්ට වැඩක් තිබුණත් නැතත් මේගොල්ලන්ට මේක රිසීව් වෙනවා. ඒත් එක්කම අනිත් පැත්තටත් එහෙම තමයි. C ට ඕන නම් ඊට signal එකක් යවන්න. C signal එකක් යවපුවොත් A B C D මේ A B D E කියන හතර දෙනාටම අනිත් හතර දෙනාට මේ signal එක හම්බ වෙනවා. ඒ නිසා මේ hub එක කියන එක බොහොම simple low cost equipment එකක්. ඒක නිසා hub එක කියන එක අපි සාමාන්‍ය networking වල අද පාවිච්චි කරන්නේ නැහැ. ඊට වඩා intelligent device එකක් කරන network switch එකක් පාවිච්චි කරනවා. Network switch එක කියන්නේ හරි සරල device එකක්. ඒට ඕන නම් C ට signal එකක් යවන්න, A ට signal එකක් යවනවා. ඒක යවන්නේ C ට විතරයි. B, D, E කියන දෙන්න තුන් දෙනාට මේ signal එක හම්බෙන්නේ අවශ්‍ය කෙනාට විතරයි යවන්නේ. මෙන්න මේක තමයි important point එක. ඒතකොට අපි අද කාලේ පාවිච්චි කරන්නේ ඔක්කොම network switches. ඒතකොට network switches ගත්තම network switches පාවිච්චි කරනකොට ඔයාලට තියෙනවා managed network switch and unmanaged network switch එකත් වැදගත් ටිකක්. අපි මේකත් බලමු පොඩ්ඩක් නෑ managed switch එක configuration එක සහ unmanaged switch එක configuration එක කරන්නේ කොහොමද කියන එක. එතකොට especially industry එකත් මේක හරි වැදගත්. එතකොට managed network switch එකකදී හැමතිස්සෙම network administrator තමයි මෙන්න මේ data flow එක එහෙම නැත්නම් මේ control එක
මැනේජ් කරන්නේ. ඒ බ බීවලට යනවද සිගනල් බීවල ඉඳලා එඩීට යනවද කොහොමද මැනේජ් කරන්නේ ට්‍රැෆික් එක මැනේජ් කරන්නේ කොහොමද ටිකක් හෙවි ඩියුටි නෙට්වර්ක් එකක හෙවි නෙට්වර්ක් එකක නෙට්වර්ක් ට්‍රැෆික් එක සම්පූර්ණයෙන් මැනේජ් කරනවා ඇඩ්මින්. ඇඩ්මින්ට පුළුවන් මේ නෙට්වර්ක් එකේ ස්විච් එක හරහා මෙන්න මේ ඩේටා ට්‍රැෆික් එක මැනේජ් කරන්න. අන්මැනේජ් ස්විච් එකක් පුත් මේ ලুকু දේවල් නැහැ බොහොම සිම්පල් ඩිවයිස් එකක්. මේක ප්ලග් ඇන් ප්ලේ ඩිවයිස් එකක් කියලා කියන්නේ. ගොඩක් වෙලාවට ඩිවයිසස් එක කනෙක් කරා නම් අර අපි කතා කරපු මේ මෙතඩ් එකට නෙට්වර්ක් එක මැනේජ් කරන කිසිම configuration එකක් එහෙම නැත්නම් කිසිම management එකක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි බලමු මේ අන්මැනේජ් ස්විච් එක කුයි මැනේජ් ස්විච් එක කුයි මම ඉන්ඩස්ට්‍රියල් ස්විචස් දෙකක් අරගෙන බලමු configuration එක බලන්න අපි try එකක් දෙමු. මම හිතන විදිහට මගේ ළඟ මැනේජ් ස්විච් එකක් තියෙනවා. අපි ඒකත් use කරමු. එතකොට basically ගත්තොත් network switch එකක් කියන්නේ මේක තමයි. දැන් මෙතන ඉන්න ගොඩක් අයට මම හිතන්නේ computer networks ගැන හොඳ knowledge එකක් ඇති. එතකොට ඔයාලට network switch එකක් කියපු ගමන් ඔළුවට එන්නේ ඇහැට එන්නේ මම දන්නවා rack එක ගහයි කරන 19 inch rack inches rack එකක fix කරන network switch එකක්. හැබැයි industry එකට ගියොත් industrial network switch එකක් තමයි මේ තියෙන්නේ. එතකොට basically අපි පාවිච්චි කරන network switch එකේ topology එකේ මේ විදිහටම තමයි මේ technology එකම තමයි පාවිච්චි කරන්නේ. එතකොට මෙතනදී දැන් උදාහරණයක් තමයි මේ තියෙන්නේ ethernet switch 8 way network switch එකක්. ඒ කියන්නේ ports 8ක් තියෙන network switch එකක් තමයි මේ තියෙන්නේ. මේකේ තියෙන විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි මේ කතා කරන network switch එක mount කරන්න පුළුවන් ring rail එකක. ඒතර industrial network එකකට ගියපු ගමන් අපි කතා කරන factory එකක SCADA network එකක එහෙම නැත්නම් industrial communication network එකක් පාවිච්චි කරනවා නම් අපිට දකින්න හම්බෙන්නේ මේ වගේ network switches. පළවෙනි එක තමයි ඒවා heavy duty. දෙවෙනි එක තමයි ඉන්ස්ටලේෂන් එක. ගොඩක් වෙලාවට ටෙම්පරේචර් එක හයි තැනක ෆික්ස් කරන්න පුළුවන්. ඒත් එක්කම ඩින් රේල් මවුන්ට් පැනල් බෝඩ් එකක ඩින් රේල් එකේ මවුන්ට් කරන්න පුළුවන්. network switches ටික තියෙනවා. මැනේජ් කරනවා නම් මෙන්න මේ වගේ මැනේජින් පෝට් එකක් තියෙනවා. මැනේජ් කරන කන්ෆිග් කරන පෝට් එකක් තියෙනවා. ඊට අමතරව සප්ලයි වෝල්ටේජ් එක මේක හරි වැදගත්. ගොඩක් වෙලාවට මේ වගේ ඉන්ඩස්ට්‍රියල් network switch වල ඔපරේටින් වෝල්ටේජ් එක 24 volt DC. ට ඊට අමතරව මේ network switch එකට පුළුවන් අපට ඕන නම් 24 volt signals දෙකක් connect කරන්න. ඒ කියන්නේ එකක් redundancy power supply එක. ඒතර මේක තමයි network switch එක. අපි දැකපු manage or unmanaged network switch එක තමයි මේ තියෙන්නේ. ඒතර industrial power switch එක තමයි මේ බොහොම පැහැදිලිව පෙන්නලා තියෙන්නේ. ඒතර එහෙම නැතුව ඔයාලා සාමාන්‍යයෙන් දන්න basic computer network switch එකක් මම මෙතන පෙන්නලා නැහැ. ඒක රාමතුවෙන් කියන්න ඕනේ. ඒකත් මේකට හරි පාවිච්චි කරන්න පුළුවන් ඉන්ඩස්ට්‍රියල් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි බොහොම ස්පෙસિෆිකලි ගත්තොත් මේක තමයි අපි කතා කරන ඉන්ඩස්ට්‍රියල් network switch. right. එතකොට මම මේ කතා කරපු මං ඉස්සෙල්ලා කතා කරපු network ඇතුලේ තිබ්බ modems. modem එකක්. මොකක්ද modem එකක් කියලා කියන්නේ? අපි මේ modem කියන වචනේ හැදලා තියෙන විදිහම කතා කරලා තියෙනවානේ. modem එකක් කියලා කියන්නේ modulator and demodulator. මෙන්න මේ වචන දෙක එකතු වෙලා තමයි මෙන්න මේ modem එක හැදලා තියෙන්නේ. modulator පේනද MO demodulator DEM. මෙන්න මේකේ combination එකක් තමයි මේ modem එක කියලා කියන්නේ. එතකොට network එකක තියෙන data modulate කරන්න පුළුවන් demodulate කරන්න පුළුවන්. උදාහරණයක් තමයි දැන් අපි සාමාන්‍ය modem එකක් ගත්තොත් modem එකද කරන්නේ data එකක් අපි carrier signal එකකට එහෙම නැත්නම් transmit signal එකකට analog signal එකකට convert කරනවා. මේක තමයි modem එකක තියෙන basic function එක idea එක. ඊට අමතරව data network එකේ එන analog signal එකක් carrier signal එකක් ආපෞසරයක් අපි digital network එකට convert කරගන්න digital data එකක් විදිහට convert කරනවා. එතන අතර modem එකකදී modem එකේ purpose එක modulator and demodulator. ඉතින් මේක තමයි වෙන්නේ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් මුලින්ම ගන්නකෝ මෙන්න මේ modem එක. ඔයාලා දැක්කා අපේ system එකේ තිබ්බා wireless radio network එකක්. ඒ wireless radio network එකේ මට ඔයාලට මතක ඇති අපි දාලා පෙන්නලා තිබ්බා මේ megahertz ගණන් 2.477 or something. එතකොට මේ පෙන්නලා තියෙන්නේ අන්න ඔන්න ඔය අපි ඔය ඇප්ලිකේෂන් එකට පාවිච්චි කරපු radio modem එක. එතකොට මේක modem එකක්. මේ modem එකේ basic idea එක තමයි අපි network එක හරහා අරගෙන signal එක. මේ තියෙන්නේ network signal එක. network එක හරහා අරගෙන data එක මෙයා කරන්නේ modulate කරා.
මොකද කරන්නේ මේ රේඩියෝ සිග්නල් එකක් කරා. රේඩියෝ සිග්නල් එකක් කරලා මෙන්න මෙතනින් කනෙක් කරන ඇන්ටනාව හරහා මෙතනින් තමයි ඇන්ටනාව කනෙක් කරන්නේ. මෙන්න මේ ඇන්ටනාව හරහා මෙයා මොකද කරන්නේ මේක ට්‍රාන්ස්මිට් කරනවා අවුට්සයිඩ් එකට. එහෙනම් අපි කරොත් අපි ඩේටා සිග්නල් එකක් මෙතනින් ඉන් කරා, අපේ ඩේටා රේන්ජ් එකක් ඉන් කරා, ඉන් කරපු සිග්නල් එක මෙයා කරයි මේක ඇතුළේදී මේ සිග්නල් එක මොඩියුලේට් කරා, මොඩියුලේට් කරලා මේක ට්‍රාන්ස්මිට් කරා. අනිත්ෙන් දෙකෙත් මේ සිමිලර් ඩිවයිස් එකක් තියෙනවා. මේ සිමිල ඩිවයිස් එකෙදි මෙයා කරන්නේ රිසීව් වෙනවා වයිලස් සිග්නල් එකක්, එහෙම නැත්නම් රේඩියෝ සිග්නල් එකක්, රිසීවෙච් සිග්නල් එක මේ කතා කරන මොඩෙම එක ඇතුළේදී ආපහු සරයක් ඩේටා කරලා මේ ඇයිඩිට ගන්න. ඩේටා කරලා මේ නෙට්වර්ක් ස්විච් එකකින් ඇයිඩිට ගන්න. ඒතර සාමාන්‍යයෙන් ඉතින් නෙට්වර්ක් දෙකකට මෙයා කනෙක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙයා ඩීසී චේන් එකකට කනෙක් කරන්න පුළුවන්. මේක ලූප් කරගෙන යනකොට අවශ්‍ය විදිහට තමයි මේ දීලා තියෙන්නේ. මේක තමයි ඉන්ඩස්ට්‍රියල් රේඩියෝ මොඩෙම එකක්. ඒතර මේ රේඩියෝ මොඩෙම එක තනිකර ට්‍රාන්ස්මිට් කරන්නේ ලෝකල් රේඩියෝ සිග්නල්ස්. මේ රේඩියෝ සිග්නල් එක 900 MHz to 2.5 GHz වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලෝකල් ලයිසන් එකක් මේකට අවශ්‍ය වෙනවා. ඒකත් එක්ක තමයි අරගෙන යන්නේ. මේ පෙන්වන තියෙන්නේ මේ සිස්ටම් එකට සප්ලයි කරන පවර් එක 12 to 24 DC. ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රියල් ඇප්ලිකේෂන් එකක් විදිහටම තමයි මෙයා පාවිච්චි කරන්නේ. මේ රිසීවිං සිග්නල් එක අවශ්‍ය නම් ගන්න පුළුවන් අපට. අපි කතා කරන කොඇක්සියල් කේබල් එකක් හරහා ඉදිරියට ගන්නත් පුළුවන් අවශ්‍ය නම් රිසීවිං සිග්නල් එක. ඒ කියන්නේ රේඩියෝ සිග්නල් එක, රේඩියෝ සිග්නල් එකක් විදිහටම දෙයට නැතුව. එතකොට මේක තමයි බේසික් අපි කතා කරන රේඩියෝ මොඩෙම් එක. ඊට අමතරව මේ කතා කරන රේඩියෝ මොඩෙම් එකේ කොම් පෝට් එකක් තියෙනවා. කියන්නේ RS232 පෝට් එකක් තියෙනවා. අපිට අවශ්‍ය ඩේටා රිසීව් කරන්න පුළුවන්, සෙන්ඩ් කරන්න පුළුවන්. මෙන්න මේ පෝට් එක හරහත් අවශ්‍ය නම් නම් බොහොම පැහැදිලිව ඩේටා ඉන් කරා, ඉන් කරපු ඩේටා එක කන්වර්ට් කරලා මොඩියුලේට් කරා, එහෙම නැත්නම් ඩිමොඩියුලේට් කරා අපි කතා කරපු රේඩියෝ සිග්නල් එක තමයි රේඩියෝ මොඩෙම් එකක් කියලා කියන්නේ. තව සමහරකට පාවිච්චි කරනවා සෙලියුලර් ඩේටා මොඩෙම්. අර වගේමයි සෙලියුලර් ඩේටා මොඩෙම් එකේදී කරේ අපි කතා කරපු නෙට්වර්ක් එකේ සිග්නල් එක අපි මෙතෙන්ට ඉන් කරා. ඉන් කරපු සිග්නල් එක මෙයා කරේ මේ ඇන්ටනාව ත්‍රූ ට්‍රාන්ස්මිට් කරා කොහෙටද? සෙලියුලර් නෙට්වර්ක් එකකට. උදාහරණයක් තමයි මෙන්න මේ කතා කරන සෙලියුලර් මොඩෙම් එක ඇතුළට අපිට පුළුවන් වෙනවා සිම් එකක් දාන්න. ඒ සිම් එක දාන්නේ ඇත්තටම සෙලියුලර් මොඩෙම් එක, සෙලියුලර් නෙට්වර්ක් එකට මෙයා අඳුර ගන්න. එහෙනම් මෙයා කරන්නේ එකම එක දෙයයි, මෙන්න මේ LAN එකෙන් ඉන් කරන සිග්නල් එක සෙලියුලර් නෙට්වර්ක් එකට තමයි ට්‍රාන්ස්මිට් කරන්නේ. සෙලියුලර් නෙට්වර්ක් එක තමයි මේක කැරි කරන්නේ ගිහිල්ලා ආපහුසරයක් අනිත් එන්ඩ් එකෙත්. මේ වගේම සෙලියුලර් නෙට්වර්ක් එක සෙලියුලර් මොඩෙම් එකට තිබ්බා සර්විස් ප්‍රොවයිඩර් හරහා අපි ගත්තර අපි ට්‍රාන්ස්මිට් කරපු සිග්නල් එක රිසීව් කරලා ආපහු සරයක් ඩේටා එකක් විදිහට ඉදිරියට ගන්න පුළුවන්. මෙතන LAN දෙකක් තියලා තිනවා, කොම් පෝට් එකක් තියෙනවා, ඔක්සලරි පෝට් එකක් තියෙනවා, අවශ්‍ය නම් රේඩියෝ සිග්නල් එකක් ඇනලොග් සිග්නල් එකක් එන් කරන්න පුළුවන්. එතකොට මේ කතා කරන්නේ අපි වෙන්නපු සෙලියුලර් ඩේටා මොඩෙම් එකක්. එතකොට මේකත් මොඩෙම් එකක්. මොඩියුලේෂන් ඇන්ඩ් ඩිමොඩියුලේෂන් තමයි මෙතනත් කරේ. මේ තියෙන ඉතන පොඩ බොහොම පොඩි සරල ඉක්විප්මන්ට් එකක්. මේකටත් කෝ GSM මොඩෙම් එකක්. දැන් GSM මොඩෙම් එකක මේක තමයි කමියුනිකේෂන් පෝට් එක. එතකොට ගොඩක් වෙලාවට RS 232 හරහා, සමහර වෙලාවට සමහර මොඩෙම් සිනෝ RS 485 හරහා කමියුනිකේට් කරන්න පුළුවන්. එතකොට RS 232 හෝ RS 485 හරහා අපිට පුළුවන් අපි දන්න සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් කරා GSM, එහෙම නැත්නම් GSM ලෙවල් එකේ මෙතෙන්දි 3G data එකක් 4G data එකක් නෙමෙයි අරගෙන යන්නේ. සාමාන්‍ය මේ අරගෙන SMS මොඩෙම් එකක්, මම බොහොම low level එකේ messaging වලට පාවිච්චි කරන්න පුළුවන් GSM මොඩෙම් එකක්. මෙයා කරන්නේ එකම දේ තමයි මෙතන දින data එක මෙයා ට්‍රාන්ස්මිට් කරනවා කතා කරන cellular network එකට. එතකොට මේක තමයි GSM modem එක. එතකොට අපි මේ කතා කරන application එකේ GSM modem සමහර තැන් වල පාවිච්චි කරන්න පුළුවන්. GSM modem configuration එක ඕන නම් අපි එකක් කරලා බලමු මේක ඇස්සේ. ඊළඟ වැදගත් දේ තමයි මේ network, මේ අපි පෙන්නපු network එක ඇතුළේ තිබෙන network routers. router එකක්. මොකද router එකක් කරන්නේ? router is a physical or virtual appliance that passes information between two or more packet switch computer networks. බොහොම පැහැදිලි මේ කතන්දරෙදි කියන්නේ මේ router එක අපි කතා කරන network දෙකක් bridge කරන්න පාවිච්චි කරන device එකක්. උදාහරණයක් තමයි අපේ ළඟ තිබ්බා, අපි හිතමු අපේ ළඟ තිබ්බා plant එකක්. මේ plant එක plant 1, ඊළඟට තියෙන plant එකක් තිබ්බා plant 2. මේ දෙන්න ගොඩක් දුර ඉන්නේ. අපිට පුළුවන් මෙන්න මේ plant දෙක route කරන්න, මේ plant දෙක connect කරන්න මෙන්න මේ router එක පාවිච්චි කරන්න. වල දන්න දැනටත් router එක පාවිච්චි කරනවා, වල routers පාවිච්චි කරනවා. සමහරක් වෙලාවට GSM base එකේ, එහෙම අපි කතා කරන 3G 4G routers, එහෙම නැත්නම් සමහරක් වෙලාවට fiber optic routers. මේකදී කරන්නේ අපි කතා කරන networks දෙකක් bridge කරන්න පාවිච්චි කරන device එකක්.
එතකොට ලෝකල් නෙට්වර්ක් එකක් තියෙනවා. ඒ නෙට්වර්ක් එක අපිට ලෑන් එක ලෝකල් ඒරියා නෙට්වර්ක් එක වයිඩ් ඒරියා නෙට්වර්ක් එකකට කනෙක් කරන්න පුළුවන් ඩිවයිස් එකක්. එහෙම නැත්නම් මෙට්‍රොපොලිටන් නෙට්වර්ක් එකකට කනෙක් කරන්න පුළුවන් ඩිවයිස් එකක්. එතකොට මේක බොහොම සරල ඩිවයිස් එකක්. සරල ඩිවයිස් එකක් කියලා කියන්නේ බොහොම සරල කනෙක්ටිවිටි එකක් තියෙන. මේක අතර කන්ෆිගරේෂන් එකේ නම් තියෙනවා යම් යම් දේවල් ටිකක් කරන්න. මේක ගත්තොත් බොහොම මේ සිම්පල් ඩිවයිස් එකක් රවුටර් එකක් කියන එකත් හරියට අඳුරගන්න. මොකද සමහරක් වෙලාවට මේ ඇප්ලිකේෂන් එකේදී අපිට රවුටර්ස් අවශ්‍ය වෙනවා අපේ නෙට්වර්ක්ස් කීපයක් කනෙක්ට් කරගන්න. එහෙම නැත්නම් අපි කතා කරන පබ්ලික් නෙට්වර්ක් එකට, එහෙම නැත්නම් වයිඩ් ඒරියා නෙට්වර්ක් එකට අපේ සිග්නල්ස් ටික කනෙක්ට් කරගන්න. මේ තියෙන රවුටර් එක. ඊළඟට වැදගත් දේ තමයි මේ නෙට්වර්ක් කතා කරනකොට ෆයර්වෝල් එකක් ගැන කතා කරනවා. මොකද්ද මේ ෆයර්වෝල් එක? ඒක ඔයාලා දන්නවා ෆයර්වෝල් අදත් PC එකත් පාවිච්චි කරන එක. virtual power firewall එකක් එහෙම නැත්නම් software firewall එකක් විතරක් නෙමෙයි සාමාන්‍ය network එකදී especially අපි කතා කරන industrial network එකක් තියෙනවා මේ network එක හරහා අපි public network එකක connect කරනවා නම් අනිවාර්යයෙන්ම router එකක් හරහා තමයි මේ වැඩේ firewall එකක් හරහා තමයි මේ වැඩේ කරන්න ඕන. ඒතර firewall එකේ basic idea එක මේක තමයි අපි කතා කරන අපේ local network එක. මේ local network එකයි අපේ public network එකයි connect කරන්නේ මෙන්න මේ දෙකට. එතකොට අපි මේ ෆයර්වෝල් එක මෙන්න මෙයා තමයි අපේ ෆයර්වෝල් එක. මෙන්න මෙයා අපි කන්ෆිග් කරනවා අපිට අවශ්‍ය IPs. එතන අපි දන්න අපිට අපි සේෆ් කියලා හිතන නෙට්වර්ක් එක ඉඳන් සේෆ් කියලා හිතන හොස්ට්ලත් එක්ක විතරක් කමියුනිකේට් කරගන්න. එතකොට ගොඩක් වෙලාවට මේ ෆයර්වෝල් එක තියෙන නෙට්වර්ක් එකේ අප්ස්ට්‍රීම් එන්ඩ් එකේ මේ ෆයර්වෝල් එක හරහා තමයි අපි කතා කරන පබ්ලික් නෙට්වර්ක් එකකට මෙන්න මේ අපේ නෙට්වර්ක් එක ලෝකල් නෙට්වර්ක් එක කනෙක්ට් කරන්න. දැන් උදාහරණයක් තමයි මම මුලින් පෙන්නපු නෙට්වර්ක් එකේ පබ්ලික් පාර්ට් එකක් මම පෙන්වලා තිබෙන හැයි පබ්ලික් නෙට්වර්ක් එකට ගියන ඊළඟ සැරේ මේක පබ්ලික් නෙට්වර්ක් එකට යන්න පුළුවන්. පබ්ලික් නෙට්වර්ක් එක කියලා අයිඩියා කීප අයිඩියා එක තමයි සමහර වෙලාවට අපි ඔය හැරෙතින රිමෝට් සර්වර් එකකට කනෙක්ට් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ක්ලවුඩ් කනෙක්ටිවිටි දෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට අපිට සමහරක් වෙලාවට මේ වගේ ෆිසිකල් එහෙම නැත්නම් අපි කතා කරන හાર્ඩ්වෙයා ෆයර්වෝල් එකක් පාවිච්චි කරන්න මේ මේකත් අර අපි කතා කරන නෙට්වර්ක් يعني අපි කතා කරන ඔෆිස් නෙට්වර්ක් වලදී පාවිච්චි කරන ෆයර්වෝල් එකේ ෆන්ක්ෂන් එකම තමයි තියෙන්නේ. එකම වෙනස තියෙන්නේ මේකට ඩින්රේල් එක පැනල් එක මවුන්ට් කරන්න පුළුවන්. ඊළඟ එක තමයි අපි සප්ලයි කරන වෝල්ටේජ් එක 12 or 24. ඊට අමතරව මේක නිකන් රොබස්ට් එන්වයර්මන්ට් එකක පාවිච්චි කරන්න පුළුවන් ඩිවයිස් එකක්. මේකට අපි කියව ෆයර්වෝල් එකක්. මේක මම මේ ඩිවයිසස් පින්තූර එක පින්නන්නේ සමහරක් වෙලාවට ඔයාලා නෙට්වර්ක් එකක ඉන්ටර්ෆියර් වෙනකොට මේ දේවල් හරියට අඳුරගන්න බැරි වෙන්නත් පුළුවන්. ඒක තේරුම් ගන්න පුළුවන් වෙන තමයි මම මෙන්න මේක බොහෝ පැහැදිලිව පෙන්නන්නේ පික්චර්ස් එක. ඊට පස්සේ අපි කතා කරන තවත් ඩිවයිස් එකක් ගේට්වේ. මේ හැම වචනයක්ම කතා කරනවා මේ නෙට්වර්ක් වලද ගේට්වේ එකක් කියන්නේ මොකක්ද? A computer that sits between different networks or applications. සමහර වෙලාවට අපේ නෙට්වර්ක් එක කනෙක් වෙනවා නෙට්වර්ක් දෙකක් කනෙක් වෙනවා. මේවා different applications එතන different protocol communication කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු අපේ නෙට්වර්ක් එකෙම ස්පෙෂල් ඩිවයිස් එකක් තියෙනවා. ඒ කියන්නේ කොහෙන් හරි ගෙන ආපු ආගන්තුක ඩිවයිස් එකක් තියෙනවා. අපි දන්නේ නැති ඩිවයිස් එකක් තියෙනවා. අපේ නෙට්වර්ක් එකට මෙයාටත් එන්ගේජ් වෙන්න ඕන. ඒ වගේ වෙලාවට සමහරක් වෙලාවට මේ අපි ඉම්පෝර්ට් කරපු කම්පෝනන්ට් එක වෙන කමියුනිකේෂන් ප්‍රොටෝකෝල් එකකින් කමියුනිකේට් කරන්න පුළුවන්. එහෙම වුණොත් අපිට සිද්ධ වෙනවා ගේට්වේ එකක් පාවිච්චි කරන්න. ගේට්වේ එකක් එතකොට ඉන්ඩස්ට්‍රි එකේ ගොඩාක් වෙලාවට මේ වගේ ගේට්වේස් පාවිච්චි කරනවා. මම ඔය පෙන්නපු නෙට්වර්ක් එකෙත් මේ වගේ ගේට්වේ කීපයක් තිබ්බා. මම ඒක පෙන්නන්න නැහැ මෙතන මම හිතන්නේ. මොන වුණත් අපි නෙට්වර්ක් එකේ පාවිච්චි කරන එක ඩිවයිස් එකක් තමයි ගේට්වේ කියලා කියන්නේ. මේ තියෙන උදාහරණයක් ගේට්වේ එකට. මේක කොමෙක්ස් 5x0510 ගේට්වේ එක. එතකොට මේ ගේට්වේ එකේදී ඔයාලට පේනවා මෙතන තියෙන ඊතර්නෙට් නෙට්වර්ක් එක මේ ඊතර්නෙට් නෙට්වර්ක් එකට කනෙක්ට් කරන්න පුළුවන්. මේක එක communication protocol එක එහෙම නැත්නම් network එක. ඊට අමතරව ඔයාලට පේනවා RS485 connection එකක් මෙතන තියෙනවා. ඒ කියන්නේ අපි කතා කරන industrial network එක. ඒතර industrial network එකට මේ පැත්ත කනෙක්ට් කරන්න පුළුවන්. උදාහරණයක් තමයි අපි හිතමු industrial network එක තියෙන Modbus RTU. එහෙම නැත්නම් වෙන මොන හරි protocol එකකින් communicate කරන device එකක් මේ පැත්තට කනෙක්ට් කරා. මේක අපි දන්න වෙන network එකකට අරගෙන යන්න පුළුවන්. මෙන්න මේ gateway එක හරහා. ඒතර gateway එකෙත් configuration ගොඩක් කරන්න ඕන. එතකොට ඉතින්දී අපි දැනගන්න ඕන මොන protocol එකට communicate කරනවද කියන එක. සමහර වෙලාවට මම උදාහරණයක් ගන්නම්. අපි හිතමු මේ පැත්ත modbus මම M කියලා ලියන්නම්. එක මේ පැත්ත modbus. අපි හිතමු මේ පැත්ත ඊට වඩා ස් එකක්. අපි හිතමු මේ පැත්ත profibus P. මේ පැත්ත profibus.
right better profit bus වෙන්න පුළුවන් එතකොට මේ මේ කතා කරන device එක දැන් අපි කොහොම පැහැදිලි පිනවන gateway එක මෙයා මෙයා මෑගේ network දෙකේ protocol එක වෙනස් වගේම network දෙකේ physical ඒ කියන්නේ physical electrical properties උත් වෙනස් මේ පැත්ත RS485 මේ පැත්ත ethernet එතකොට මෙයාගේ idea එක තමයි මෙන්න මේ network දෙක හරහා මෙන්න මේ network දෙකේ data exchange කරන එක මේකත් DIN rail mount කරන්න පුළුවන් panel එක ඇතුලේ mount කරන්න පුළුවන් device එකක් ඊට අමතරව 24 DC supply එකකින් operate වෙන්නේ. ඊට අමතරව මේ කතා කරන particular gateway එකේ digital analog input output කීපයක් තියෙනවා. මේක special case එකක්. කොහොම වුණත් මේක තමයි අපි මේ කතා කරන gateway එක. මේ වගේ gateways අපි gateway අපේ network එකේ දෙනවා. මම උදාහරණයක් විදිහට කිව්වොත් අපි තුන් මේ පැත්තේ තියෙනවා RS485 වලින් communicate කරන instruments කීපයක්. මේ instruments ටික අපේ network එකට fix කරගන්න පාවිච්චි කරන්න පුළුවන් හොඳ device එකක් මේ. Networking වලදී තවත් වැදගත් දෙයක් තමයි මීඩියා කන්වර්ට් මාර මුලින්ම කියපු වචන ටිකත් එක්ක මේක සම්බන්ධයි මීඩියා කන්වර්ට් මම හිතන්නේ ඔයාලා අහලා තියදී මීඩියා කන්වර්ට් කියන එකේ අයිඩියා එක ඇත්තටම අපි කතා කරන devices connect වෙන මීඩියා එක convert කරගන්නවා දැන් උදාහරණයක් තමයි මම කලින් පෙන්නපු example එකේ මීඩියා කීපයක් මම පාවිච්චි කරා එකක් තමයි copper medium එක පාවිච්චි කරා මීඩියා medium එක විදිහට copper මාධ්‍ය විදිහට copper පාවිච්චි කරා ඒ කියන්නේ අපි කතා කරමු PLC එක network switch එකට connect උනේ copper cable එකක් කරා. ඒවා cat 5 category 5 cable එකක් වෙන්න පුළුවන්. category 6 cable එකක් වෙන්න පුළුවන්. copper cable එකක් කරා twisted pair cable සරහා connect වෙයි. ඒත් එක්කම මම පෙන්නුවා මගේ system එකේ තිබ්බ fiber optic ring එකක්. ඒ fiber optic ring එකක් කියලා කියන්නේ ඒක වෙනස් විදිහක communication එකක්. ඒ කියන්නේ fiber optic ring එකක් කරා අපි අරගෙන යන්නේ light signal එකක්. නැත්නම් optical signal එකක්. ඒත් එක්කම මගේ සිස්ටම් නෙට්වර්ක් එකේ පෙන්නවා තව වැදගත් දෙයක් ඒක තමයි වයර්ලස් එහෙම නැත්නම් අපි කියන GSM එහෙම නැත්නම් අපි කියන cellular modems. එතකොට මේ මේ එක එක අවස්ථාවලදී පාවිච්චි කරපු මීඩියම් වෙනස්. එතකොට මේවා ඒවදී පාවිච්චි කරන කන්වර්ටර්ස් මීඩියා කන්වර්ටර්ස් කියලා කියන්නේ නැහැ. දැන් උදාහරණයක් තමයි වයර්ලස් මීඩියම් ටු කෝපර් මීඩියම් කන්වර්ට් කරන device එකට එතෙන්ද කිව්වේ නැහැ මීඩියා කන්වර්ටර් එක කියලා. එතන කිව්වේ රවුටර් එක එහෙම නැත්නම් මෝඩම් එක කියලා. ගොඩක් වෙලාවට මෝඩම් එක කියලා පාවිච්චි කරේ. මේ මීඩියා කන්වර්ටර් කියන වචනේ ගොඩක් වෙලාවට එන්නේ අපි මේ කතා කරන ෆයිබර් ඔප්ටික් නෙට්වර්ක්ස් එක. දැන් උදාහරණයක් තමයි මේ පෙන්වලා තියෙන ඉතනට ස්විච් එකක්. එතකොට මේ තියෙන්නේ කොපර් කේබල් එක අපි. අපි කතා කරන cat 5o category 6 category 5o category 6 කේබල් එක. අපට මෙන්න මේ සිග්නල් එක යවන්න පුළුවන්. මේ සිග්නල් එක මේ වගේ category 5 කේබල් එකක් නැත්නම් කොපර් කේබල් එකක් හරහා සිග්නල්ස් යවන්න පුළුවන් maximum distance එක මීටර 100යි. මීටර 100කට වඩා වැඩිපුර යවනව නම් අපිට සිද්ධ වෙනවා මේ යවන කොපර් මීඩියම් එක වෙනස් කරන්න. කොපර් මීඩියම් එකේ maximum distance එක මෙච්චරයි. අපි හිතමු අපිට කිලෝමීටරක් දුරට මේ සිග්නල් එක යවන්න ඕනේ. ඒ කියන්නේ මේ network switch 2, ethernet switch 2 තියෙන්නේ තවත් කිලෝමීටරයක් එහායි. එතකොට අපිට සිද්ධ වෙනවා මේකට distance එකක් යවන්න පුළුවන් type එකේ data cable එකක්. මේක අපි කතා කරමු fiber optic cable එක. එතකොට මෙන්න මෙතන තියෙන device එකට අපි කියවා media converter කියලා. මෙයා කරේ මොකද්ද? copper cable එක copper network එකේ තිබිය signal එක fiber optic network එකට convert කරා. මේ අනිත් පැත්ත තිබ්බ ඒ වගේම තව device එකක් fiber optic network එකේ ආපු අපි කතා කරන photo medium එක convert කරා copper medium එකට. එතකොට හැමදෙස්සෙම ඔයාලට පේනවා දැන් fiber optic cable පාවිච්චි කරපු com දෙකේ يعني මේකේ කෙලවර වල දෙකේ පාවිච්චි කරලා තියෙනවා මේකලා මොනවාද media converters. එතකොට බොහොම පැහැදිලිව ගත්තොත් මේ තියෙන්නේ අපි කතා කරපු media converter එකේ මේ වචනේ සමහරක් වෙලට පාවිච්චි කරන්න පුළුවන් නිසා තමයි මම පෙන්නුවේ. එතකොට picture එකක් විදිහට පෙන්නුවොත් මේ තියෙන්නේ අපි කතා කරන media converter එක. මම ඔයාලට පෙන්නන්නම් industry එකේ පාවිච්චි කරන media converter එක. මේක බැද්දනේ මේ මේ ගත්තොත් මේ connectivity පැත්ත. ඔයාලට පේනවා මේ නම් තියෙන්නේ අපි කතා කරන switch එකක් වගේ network switch එකක වගේ port 8ක් මෙතන තියෙනවා. ඔයාලට පේනවද මෙන්න මෙතන තියෙනවා fiber optic cables connect කරන්න පුළුවන් connections දෙකක්. ඒක fiber optic cable එකක් connect කරනවා නම් හැමතිස්සෙම cable දෙකක් connect වෙනවා. Transmitting, transmission and receiving. එතකොට fiber optic pair එකක් තමයි හැමතිස්සෙම cable එකක් කියලා consider කරන්නේ. එතකොට මේ වගේ ports දෙකක් තියෙනවා. මොකද්ද මේකේ idea එක? Repeat කරන්න තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ අපි හිතමු මෙන්න මේ කතා කරන device එක media converter plus switch. media converter එකක් තියෙනවා switch එකක් තියෙනවා දෙකම combine වෙච්ච component එක තමයි device එක තමයි මම මේ පෙන්නලා තියෙන්නේ. එතකොට media converter එක තිබිය යුතු part එක සම්පූර්ණ තියෙනවා. ඒ කියන්නේ
අපිට පුළුවන් වෙන්න ඕන network එක මේ දැන් මෙතන network දෙකක් connect කරන්න සිද්ධ වෙන්නේ ring එකක් නම් අපි හිතමු ring එකක් නම් මේ කතා කරන first device එකට connect වෙන තැන මේ තියෙන්නේ second device එකට connect වෙන place එක right මේක first device එක එතකොට මෙන්න මේ දෙකම සම්බන්ධ වෙච්ච මේ වගේ port දෙකක් සම්බන්ධ වෙච්ච media converter එකක් තමයි මේ තියෙන්නේ මේ මේ කතා කරන particular media converter එකේ important characteristics කීපයක් තියෙනවා පළවෙනි එක තමයි මේක industrial media converter plus fiber optic switch එකක් කියන්නේ fiber optic switch plus අපි කතා කරන copper switch එකක් ඒත් අමතරව මේක අපි කතා කරේ මේ තියෙන relays කීපයක් තියෙනවා මේකේ fault එකක් තිබ්බොත් report කරගන්න පුළුවන් මේක industrial level එකේ media converter එකක් එහෙමනම් මේ පෙන්වලා තියෙන්නේ ඔය වගේම ඉන්ඩස්ට්‍රි එකේ පාවිච්චි කරන්න පුළුවන් අර device එක මෙතන අපි කතා කරන media converter. මේ නමතර මම ඉක්මනට පෙන්වන්නම් තවත් important point එකක් සාමාන්‍යයෙන් මේ network එකට ගියාට පස්සේ fiber optic patch panel කියලා එකක් තියෙනවා. මේ fiber optic patch panel එකේ කියලා තියෙන මම පෙන්වන්නේ fiber optic cable එකක් මම පාවිච්චි කරා කියලා. මේ fiber optic cables ටික end කරන්න. ඉතින් අර fiber optic trunk cable එක terminate කරන්න පාවිච්චි කරන device එක තමයි මේ තියෙන patch panel එක මේ patch panel එකේ මේ තියෙන FTP connections මේ වහරා තමයි අපි එළියට signals ගන්න. Right. ඒ වගේම copper patch panel එකක් පෙන්නනනම් copper signal එකක් ගත්තොත් يعني network එකේ copper නම් මේ network switch එකට යන්න කලින් එහෙම නැත්නම් අපි කතා කරන communication panel එක ඇතුලේ නැත්නම් network panel එක ඇතුලේ copper cables end කරන්න terminate කරන්න පාවිච්චි කරන copper patch panel එක තමයි මේ තියෙන්නේ. ඒක කියනවා copper patch panel එක මේ particular patch panel එක category 6 cable නම් cat 6 cable connect කරන්න පාවිච්චි කරන patch panel එක. Right. මේ ටික තමයි මට අද කතා කරන්න තිබිච්ච දේවල් ටික. එතකොට අද දවසේ මම බොහොම පැහැදිලිව කතා කරේ අපි කතා කරන SCADA network එක කොහොමද තියෙන්නේ? මේකේ තියෙන devices ටික කොහොමද තියෙන්නේ? ඒක physical devices. ඒක මේවා interconnect වෙලා තමයි අපේ සම්පූර්ණ network එක හැදලා තියෙන්නේ. අපි ඊළඟ සතියේ කතා කරනවා මෙන්න මේ network එකේ මෙන්න මේ කතා කරන network එකේ අපි කතා කරන net devices manage කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ අපි දැක devices කීපයක් connect කරලා තිනවා. එක එක විදිහ devices connect කරලා තිනවා. මෙන්න මේ devices ටික manage කරන්න methods කීපයක් තිනවා. අනේ ටික තමයි අපි next week එකේ කතා කරන්නේ. අපි ඒක බලමු practically කරන්න පුළුවන් වේවි කියලා අපිට කීපයක්. මේක තමයි අද දවසේ session එක. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් දැන් අහන්න පුළුවන්.